ඉන්න කාලේ කොළඹ පාසලක දරුවෙක් එක්කන් ආවා. අවුරුදු A level කරන දරුවෙක්. ඒ පාසලේ උපදේශනයේ බාර ගුරුතුමිය කවුන්සලර් තමයි එක්කන් ආවේ. ඉස්සෙල්ලා ඇවිල්ලා දැන් දරුවා ඇතුළට ගන්න ඉස්සෙල්ලා ඒ මිස් ඇතුළට එනවා. ඇවිල්ලා මට කියනවා මෙන්න මෙහෙමයි කියන්නේ. ඉතින් බලන්න ඔබතුමිය උපදේශනේද කියලා මේ දරුවගේ අම්මත් හොඳ නෑ ඇත්තට. තාත්තා දැන් දාලා ගිහිල්ලා අම්මට වෙන මිනිහෙකුත් ඉන්නවා. දැන් මෙයා ඔය මේ ත්‍රිවිල් කවුද කවුරත් එක්ක මේ දරුවා යාළු වෙලා ඉන්නවා. නමුත් මේ දරුවා මේ දැරිය ඉස්කෝලේ ශිෂ්‍ය නායිකාව. හරි. දැන් බලන්න උපදේශනේ පටන් ගත්තේ ඔය උපදේශනේද? ලේබල් කළා. ලේබලින් නැහැනේ උපදේශ මෙයා ලේබල් කළා. අම්මා හොඳ නැහැ. පටන් ගන්නකොට. අම්මගේ ජීවිතය අපි දන්නේ නැහැනේ. එහෙම ජජ්මන්ට් එකක් පාස් කරන්න බෑනේ නේ. කාල් රොචර් කියන මනෝවිද්‍යාඥයෙක් කියනවා උපදේශනේ තියෙන ඕන වැදගත් ලක්ෂණ තුනක්. නන් ජජ්මන්ටල් විනිශ්චයකින් තොරව බලන්න. අන්කන්ඩිෂනල් පොසිටිව් රිගාඩ්. ඔබ කවුද කියන එක මට වැදගත් නැහැ. ඔබ තව මිනිස්සෙක්. ඔබ වෙනුවෙන් මට කළ හැක්කේ කුමක්ද? තුන්වෙනි කරුණ තමයි එම්පති. ඔබට යමක් ඔබට දැනෙන්න ඕන. මට දැනෙනවා ඔබේ දුක. මට දැනෙනවා ඔබේ වේදනාව. මට ඔබ වෙනුවෙන් කළ හැක්කේ කුමක්ද කියලා මගේ හැඟීම ඔබට තේරෙන්න ඕන. ඒකට තමයි එම්පති සහ කම්පනි සහ වේදනේ කියලා කියන්නේ. ඉතින් ඔය තුනවත් නැත්තම් කොහොමද උපදේශිකාවක් වෙන්නේ? මම මේ දුවත් එක කතා කළා. දුව කියනවා ડોක්ටර් අපි හරිම දුප්පත්. අපි පුංචි ගෙදරක ඉන්නේ වැල්ලවත්තේ. අම්මා ඇත්තට අම්මර තව මිනිස්සෙක් ඉන්නවා. නැත්තම් අපිට ජීවත් වෙන්න විදියක්ම නැහැ. ඒතේ මිනිස්සය දෙන සල්ලි මදි. මම යාළු වෙලා කොල්ලෙක් ඉන්නවා. ඒ කොල්ල තමයි ගෙදරට සල්ලි දෙන්නේ. ඔහු නැති වුණොත් අපි ජීවත් වෙන්නේ කොහොමද? මම දන්නවා මම ඉස්කෝලේ යන කාලේ මේ සම්බන්ධතාවය හොඳ නැහැ කියලා. මට තේරෙනවා කවුද අපිට ජීවත් වෙනවද? අර මිනිස්සුන්ගේ ජීවිත දිහා බලන්නේ නැතුව විනිශ්චය කිරීම. අපි දන්නවා නොන් ජජ්මන්ටල් කියන එක තමයි බුදුරජාණන් වහන්සේගේ උපේක්ෂාතර තියෙන්නේ නේද? නොන් ජජ්මන්ට් විනිශ්චයකින් තොරව ජීවිතය දිහා බලන්න. මෙන්න මේ ගුණාංග තමයි දැන් ඔබ කියන්නේ දැන් අපේ ආයතනයට අපි ඉන්ටර්වියු කරාම උපදේශනයට ගන්න හරිම ක්වොලිෆිකේෂන් තියෙන අය ඕන තරම් ඉන්න සර්ටිෆිකේට්. නමුත් ඔය ස්කිල්ස් ඔය කුසලතා කියන එක හොයාගන්න හරිම අමාරුයි. එක ප්‍රශ්නයක් දෙකක් ඇහුවාට තේරෙනවා ඉන්න ලෝකෙ කුමක්ද කියන එක. ඒක නිසා මේ ශේෂ්ත්‍රය හරිම අමාරු ශේෂ්ත්‍රයක් කියලා තමයි මම සඳහන් දැකලා තියෙන්නේ. කෙනෙක් හොයාගන්න මේ උපදේශනයට පුරුදු කරන්න හොඳ හදවතක් තියෙන්න ඕන. අර හදවත කිව්වාගේ කාල් රොජර් කිව්වාගේ නොන් ජජ්මන්ට් උපේක්ෂාවෙන් බලන්න.